Samantachakvalisu atra gacchantu devata saddhammang munirajasi sunantu sagmokkadam dhamma savana kalu ayan badanta dhamma savana kalu ayan badanta Dhamma savana kalu ayan badanta Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Karunavanta gunabara satpurusa pinvatni punyavanta oyata hemadinama irida abhidharma wedasatama malave adata niyamita 73 වන වැඩසටහන සමගයි මේ විදිහට සම්බන්ධ වෙන්නේ. එමෙති ලෝතර භාගවත් තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කළ උතුම් පරමාර්ථ ධර්මය. ඒ උතුම් පරමාර්ථ ධර්මය නුවණැති ඇත්තු පින්වත්නි දැන ඉගෙනගෙන නිවන් දකින ගමනට අවශ්‍ය කටයුතු සිදු කර ගන්නට ඕනේ. අද දවසේදී ඔය ඇත්තන්ට කර්මාදීන් හට ගන්නා හේතු සම්බන්ධ පාඩම තමයි කරන්න තියෙන්නේ. කවුරුත් පත්‍රිකාව පෙරලා ගන්න. පත්‍රිකාවේ මම දැන් දැක්කේ මේ දිනයයි අංකයයි පුංචි වරදක් වෙලා තියෙනවා. 71 නෙමෙයි 73 පහයි 22 වෙනකොට අද දිනේ වැටෙන්න ඕන. ඔක්කොම රූප කීයක් තියෙනවද? 28ක් තියෙනවා. රූප 28න් නිස්පන්න රූප කීයක් තියෙනවද? 18ක් ස්වාමීන් වහන්සේ. 18යි ස්වාමීන් වහන්සේ. අනිස්පන්න රූප 10යි ස්වාමීන් වහන්සේ. 10යි. එතකොට නිස්පන්න රූප කීයද? 18යි ස්වාමීන් වහන්සේ. දැන් අද පාඩමේදී අපි කර්මය සිත උනුසුම ආහාර කියන ඔය හේතුව දින්නේ රූප උපදවන්නේ. ඔන්න ඔය කම්මචිත්තරිතු ආහාර කියන හේතුන්ගෙන් උපදවන රූප සම්බන්ධව අරගෙන මොන මොන හේතු වලින් මොන මොන රූපද උපදවන්නේ කියලා තමයි ඉගෙන ගන්න හදන්නේ. රූප අතර කර්මයෙන් විතරක් ඒ කියන්නේ එකපාත්‍යකින් කම්මයෙන් හෝ සිතින් හෝ උනුසුමෙන් හෝ ආහාර වලින් හෝ එකපාත්‍යකින් විතරක් හට ගන්න රූපත් තියෙනවා. ඒ වගේම පත්‍ය දෙකකින් හට ගන්න රූපත් තියෙනවා. පත්‍ය තුනකින් හට ගන්න රූපත් තියෙනවා. ඒ වගේම පත්‍ය හතරින්ම හට ගන්න රූපත් තියෙනවා. කිසිම පත්‍යකින් හටගන්නේ මේ කිසිම පත්‍යකින් හටගන්නේ නැති රූපත් තියෙනවා. එතකොට පත්‍යකින් හටගන්නේ නැති රූපත් තියෙනවා. පත්‍ය එකකින් දෙකකින් තුනකින් හෝ හතරින්ම ඇතිවන රූපත් තියෙනවා. එතකොට හදේ වස්තු රූපයත් ප්‍රසාද රූප පහත් භාව රූප දෙකත් ජීවිත රූපයත් ඉන්ද්‍රිය රූප අටත් කියන මෙන්න මේ රූප නවයේ කර්මයෙන් හටගන්නේ. එතකොට හදය රූපය ප්‍රසාද රූප පහ භාව රූප දෙක ජීවිත රූපය කියන මෙතන මේ ඉන්ද්‍රිය රූප අටක්නේ. ඒ රූප අටයි මේ විදිහට මේ රූප නවයේ කර්මයෙන් හටගන්නේ. පින්වත්නි ප්‍රසාද රූප පහ කියන්න බලන්න.
චක්කු ප්‍රසාදය සෝත ප්‍රසාදය මන ප්‍රසාදය ජීව ප්‍රසාදය කාය ප්‍රසාදය හරි එතකොට භාව රූප දෙක කියන්න බලන්න ස්ත්‍රී භාව රූපේ පුරුෂ භාව රූපය එතන කීයද එකතු වෙ 7යි 7යි ජීවිත රූපයත් එක්ක 8යි ඔය 8ත්නේ අපි ඉන්ද්‍රිය රූපේ කියන්නේ එතකොට ඉන්ද්‍රිය රූප 8 ඔය 8ත් එක්ක හදේ රූපයත් එකතු වුනහම ඔය රූප 9 හටගන්නේ කර්මයෙන් එතකොට ඔය ඇත්තෝ කලින් භවවල කරගෙන තියෙන කර්මවල විපාක විදිහට තමයි ඇස්සල පෙනීමේ රූප රූප කලාපේ දිකට මොය විදිහට පවතින්නේ කාන්තා පිරිමි කාරණාවටත් ජීවිත රූපේටත් හදේ රූපේටත් ඒ කර්මයේ තමයි හේතු වෙන්නේ පැති වෙන්නේ සිතින් හටගන්න රූප විදිහට දෙකක් අපිට හම්බ වෙනවා කාය විඤ්ඤාති වචී විඤ්ඤාති ඍතුජ විදිහට හටගන්න රූප අපිට හම්බ වෙනවා ශබ්දය චිත්ත ඒ ඍතු දෙකින්ම මේ ශබ්දය හටගන්නවා ඍතු දෙකින්ම චිත්ත ඍතු දෙකින්ම ශබ්දය හටගන්නවා කතා කරන ශබ්දේ චිත්ත ශබ්දේ වෙනවා එතකොට සුලං හැමීම ආදීෙන් හටගන්න ශබ්දේ ඍතුජ ශබ්දේ වෙනවා එතකොට ශබ්දය චිත්ත ඍතුජ දෙකින්ම හට ගන්නවා කතා කරන ශබ්දය චිත්තජ ශබ්දේ වෙනවා සුලං හමන ශබ්දේ ඍතුජ ශබ්දේ වෙනවා ලහුත මුදුත කම්මඤ්ඤතා කියන විකාර රූප තුන ඍතු චිත්ත ආහාර කියන හේතු තුනෙන්ම හට ගන්නවා ලහුත මුදුත කම්මඤ්ඤතා කියන විකාර රූප තුන ඍතු චිත්ත ආහාර කියන හේතු තුනෙන්ම හට ගන්නවා ලහුත මුදුත කම්මඤ්ඤතා කියන මේ රූප හටගන්නේ හොඳට තියෙන චිත්ත ඍතු ආහාර වලින් චිත්ත ඍතු ආහාර නරක් වුණාට පස්සේ මේ රූප හට ගැනීමක් වෙන්නේ ඍතු නරක් වුණාම හට ගන්නා ඍතුජ රූප වල සිත නරක් වුණාම හට ගන්නා චිත්තජ රූප වල නොමන ආහාරයෙන් හට ගන්නා ආහාරජ රූප වල ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන ඊ තුන නැහැ ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන ඊ තුන නැති රූප කලාප ඇති වෙනකොට ඒ ශාරීරියේ හුඟක් බර ගතිය තද ගතිය වැඩක් කරන්න අපහසු ගතිය හොඳ තත්ති නැති ගතියක් තියෙනවා මෙන්න මේ කියන චිත්ත ඍතු ආහාර කියන හේතුන්ගෙන් ඒ ඍතු චිත්ත ආහාර කියන හේතු තුනෙන් හටගන්න ලහුත මුත කම්මඤ්ඤතා කියන විකාර රූප තුන ඇති වෙන්නේ නැතිව තියෙද්දි යම් කිසි අසනීපාදී අපහසුතා තීදී එක පේනවා අවිනිබ්බෝග රූප 8 අවිනිබ්බෝග රූප 8 කිව්වහම අවිනිබ්බෝග රූප කියන්නේ අපි වන්න ගන්ධ රස ඕජා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මෙන්න මේ සුද්ධාස්තක වලට එතකොට මෙන්න මේ සුද්ධාස්තක එකටමයි තියෙන්නේ ඒවා එකිනෙකට වෙන් වෙන්නේ නැතුව තියෙන්නේ මේ අවිනිබ්බෝග රූප 8 මේ නැත්තම් මේ සුද්ධාස්තක 8 ඒ වගේම ආකාශ ධාතුව කියන මේ රූප 9 පත්‍ය 4ෙම හට ගන්නවා පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ආකාශ ධාතුව කියන මේ රූප 9 පත්‍ය 4ෙම හට ගන්නවා ඊටාම පුංචි දේ විදියට සාමාන්‍ය ලෝකයා පිළිගන්නේ පරමාණුවනේ ඒ පරමාණුවේ රූප කලාප අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා ඒ රූප කලාප එකිනෙකට වෙන් කරන ආකාශයකුත් ඒ පරමාණුව තුල තියෙනවා ආකාශ ධාතුව කිසිම පත්‍යකින් හටගන්නේ නැති දෙයක් කියලා මතක තියාගන්න ආකාශ ධාතුව කිසිම පත්‍යකින් හටගන්නේ නැති දෙයක් ඒ වුණාට කර්මාදී පත්‍යංගෙන් හටගෙන එකට බැඳිලා තියෙන රූප කලාප ඒ එකිනෙකාගෙන් වෙන් කරලා පවත්වන කාරණාව ආකාශයේ ඒ නිසා ඒ ඒ පත්‍යංගෙන්ම හටගන්නා රූපයක් හැටියට ගණන් ගන්නවා ආකාශ ධාතුවත් ඒතොර කර්මාදී පත්‍ය හතරෙන්ම හටගන්නා රූපයක් වෙනවා ඒකත් ඒකට හේතුව තමයි අර රූප කලාප එකිනෙකට වෙන් කරලා තියෙන ආකාශ ධාතුව නිසා සුද්ධාස්සකට කියන්න බලන්න නැත්නම් අවිනිබ්බෝධ ප්‍රතික පඨවි ආපෝ තේජෝ වායෝ මේවට පුළුවන් ද වෙන් වෙන්ව තියෙන්න
බැහැ සමහරවිට මේවට වෙන් වෙන් ඇති වෙන්න බැහැ ලක්ෂණ රූප හතර කිසිම පත්‍යකින් හටගන්නේ ඒ හටගන්නා එකක් නෙමෙයි ලක්ෂණ රූප හතර කිසිම පත්‍යකින් හටගන්නේ නැහැ ඒවා පත්‍යංගෙන් හට නොගන්නා රූප හැටියට කියන්නේ ඒවා කර්මාදී පත්‍යංගෙන් හටගන්න රූපයන්ගේ ඉපදීම දිවීම බිඳීම කියන ලක්ෂණ මාත්‍රයක්ම වෙන හින්දා අර කම්මචිත්තරිතු ආහාර කියන හේතුන්ගෙන් හටගන්න රූප වල තියෙන හට ගැනීම දිවීම බිඳීම කියන මෙන්න මේ ලක්ෂණ මාත්‍රයක් තමයි උපචේ සන්තති කියන මේ ලක්ෂණ රූප වල තියෙන්නේ. ඒතර උපචේ සන්තති කියන රූප දෙක කර්මාදී පත්‍යංගෙන් හටගන්න රූප විදියට අටුවාවල නම් පෙන්වලා තියෙනවා. උපචේ සන්තති ජරතා අනිච්චතා කියන ඒ රූප හතර අපි මේ කතා කරන පත්‍යංගෙන් හටගන්න රූප වල තියෙන ලක්ෂණ ඒවගේ ස්වභාවය ඒ ස්වභාවය නිසා ඒවා පත්‍යංගෙන් හටගන්න රූප නෙමෙයි ඒ වුණාට උපචේ සන්තති කියන රූප දෙක කර්මාදී පත්‍යංගෙන් හටගන්න රූප විදියට සමහර අටුවාවල සඳහන් වෙනවා වන්නගන්ධ රස ඕජා කියන හතරත් භූත රූප හතරත් කියන අවිනිබ්බෝග රූප අට ආකාශ ධාතුව හදේ රූපේ ඉන්ද්‍රිය රූප අට කියන මේ රූප 18 කර්මජ රූප වෙනවා එතකොට මේ විදිහට පින්වත්නි ඒ කවුණු තේරුම් ගන්නට ඕන ඉන්ද්‍රිය රූප කියන්නේ ඉන්ද්‍රිය රූප අට කියන්නේ මොනවද ඉන්ද්‍රිය රූප අට චක්කුසෝත ගාන ජීවා කාය ඉස්ත්‍රි ඉස් භාව රූප දෙක භාව රූප ඔව් එතකොට ඒ කියන ඒ ඉන්ද්‍රිය රූප මේ විදිහට පින්වත්නි පොඩ්ඩක් කොහොම ඉන්න ඔය ඇතුම ඉන්න පොඩ්ඩක් හොඳයි පින්වත්නි එතකොට ඒ විදිහට ඔය ඇත්තෝ වන්නගන්ධ රස ඕජා කියන හතරත් භූත රූප හතරත් අවිනිබ්බෝග රූප අටත් ආකාශ ධාතුව හදේ රූපය ඉන්ද්‍රිය රූප අට කියන මෙන්න මේ රූප 18 කර්මජ රූප කියලා දැනගන්න ඕනේ කර්මජ රූප ඔක්කොම 18ක් තියෙනවා කර්මජ රූප ඔක්කොම 18ක් තියෙනවා ඒ 18 කියන්න බලන්න පටවිය ආපතේජෝ වායෝ වායෝ වාතකන්ත රස ඕජා ආකාශ ධාතුව හෘදේ වස්තු රූපය ජීවිත රූපය සෝත ගාන ජීවා කාය භාව රූප දෙක ජීවිතේන්ද්‍ර ඒ ටික තමයි සන්නස අවිනිබ්බෝග රූප අට ඒ කියන්නේ අවිනිබ්බෝග රූප කියන්නේ අපි කියන සුද්ධස්තක ඒකත් ආකාශ ධාතුව ශබ්දය විඤ්ඤාති රූප දෙක විඤ්ඤාති රූප දෙක කියන්නේ මොනවද? ලහුතා මුදුතා කම්මඤ්ඤතා ඒ රූප තුනත් කියන මෙන්න මේ 15 චිත්ත රූප වෙනවා. එතකොට චිත්තජ රූප ඔක්කොම 15ක් තියෙනවා. අවිනිබ්බෝග රූප 8යි, ආකාශ ධාතුවයි, ශබ්දයයි, කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති දෙකයි, ලහුතා මුත්ත, කම්මඤ්ඤතා වූ කියන ඒ ටික. කියන්න බලන්න මේ චිත්තජ රූප 15. අටවිය ආපෝතේජෝ වායෝ වන්නගන්ධ රස ඕජා ආකාශ ධාතුව විඤ්ඤාති ලහුතා විඤ්ඤාති විඤ්ඤාති ලහුතා මුදුතා කම්මඤ්ඤතා අවිනිබ්බෝග රූප අට ආකාශ ධාතුව ශබ්දය ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන මේ තුන මෙන්න මේ රූප 14 පින්වර්ණී සුද්ධාස්තක රූප වෙනවා
අවිනිබ්බෝග රූප අට කියන්න බලන්න මේ ටික අටවි ආපෝ තේජෝ වායෝ මන්න ගන්ධ රස ඕජා 13ක් එනවා ඊට පස්සේ ආකාශ ආකාශ ආපය කාය විඤ්ඤාති වචී විඤ්ඤාති ඉන්නේ ආකාශ ධාතු ජීවිත රූපය ඔව් එතකොට මේකට මෙතෙන්ට එන්නේ අවිනිබ්බෝග සුද්ධාෂ්ටක tikai ආකාශ ධාතුයි සබ්දයයි ලහුතා මුදුතා මුදුතා 13 අවිනිබ්බෝග රූප 8ක් ආකාශ ධාතුවත් ලහුතා මුතා කම්මඤ්ඤතා කියන මෙන්න මේ තුනක් කියන ඒ 12 ආහාරජ රූප වෙනවා ආහාරජ රූප ටික කියන්න බලන්න පඨවි ආපෝ තේජෝ වායෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ආකාශ ධාතු නහුතා මුතා කම්මඤ්ඤතා දැන් පින්වත්නි අපි රූප කලාපවලට යන්න හදන්නේ ඊට කලින් මේ ටික හොඳට මතකයට ගන්න ඕනේ. කර්මජ රූප ටික කියන්න බලන්න. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජස ඕජා ආකාශ ධාතු හෘදේ ඉන්ද්‍රිය ඉන්ද්‍රිය රූප අටයි චක්කු සෝත ගාන ජිවහා කාය භාව රූප දෙකයි රූප දෙකයි භාව පුරුෂ භාව ජීවිතේන්ද්‍රය එතන ඔක්කොම රූප කීයද කර්මජ රූප කීයද 18යි චිත්තජ රූප 15ක් කියන්න. අවිනිබ්බෝග 8යි. අවිනිබ්බෝග ආපෝ තේජෝ වායෝ. නම්බරින්ද රස ඕජා. ආකාශ ධාතය. ලහුතා විඤ්ඤාති වචී විඤ්ඤාති. ලහුතා මුත්තා කම්මඤ්ඤත. ලහුතා මුත්තා කම්මඤ්ඤත. මහලමයි. හිතජ රූප 13 කියන්න බලන්න. අවිනිබ්බෝග රූප 8 පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ආකාශ ධාතු ශබ්දය ලහුතා මුතා කම්මඤ්ඤත ආහාරජ රූප 12 කියන්න බලන්න පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ආකාශ ධාතු ලහුතා මුතා කම්මඤ්ඤත හොඳයි පින්වත්නි රූප වලට තනි තනිව හට ගන්න බෑ අපි දැන් ඉගෙන ගන්න හොඳ වටිනා පාඩමක් රූප කලාප සම්බන්ධව. මේ රූප කලාප ඉගෙන ගන්නකොට ඔය ඇත්තන්ට ඔබේ ওই රූපස්කන්ධී හැටි ගැන හොඳට තේරුම් ගන්න පුළුවන්. රූප තනි තනිව ඇති වෙන්නේ නැහැ. තවත් රූපවලට සම්බන්ධ වෙන්නේ නැතිව තනිවම රූප හට ගන්න. තනිව ඉපදී හැකි පැවති හැකි ශක්තියක් රූපවලට නැහැ. එතකොට රූප හටගන්න නම් අනෙක් රූපවල උපකාරය ඕන වෙනවා. ඒවා ඇති වෙන්නේ පවතින්නේ සමූහ විදිහට. එතකොට රූප හටගන්නේ රූප පවතින්නේ සමූහ විදිහට. ඒ එක් එක් සමූහයක අඩු ගානේ රූප 8ක්වත් තියෙනවා. ඒ රූප 8 අපි හඳුන්වන්නේ සුද්ධාස්තක කියලා. එක්ව ඇතිවන ඒ රූප සමූහවලට රූප කලාප කියලා කියනවා. එතකොට රූප කලාප විදිහට තමයි රූප තියෙන්නේ. රූප වලට තන් තනිව ඇති වෙන්න බෑ. ඒ රූප හට ගන්නකොට අනිවාර්යයෙන්ම එතන කුඩාම සමූහයේ විදිහට සුද්ධාෂ්ටක තියෙනවා. ඒ සුද්ධාෂ්ටක හැදෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ওই සතර එකතු වෙනකොට එහි වර්ණයක් ගන්ධයක් රසයක් ඕජාවක් ඇති වෙනවා. ඒ විදිහට අටක් තියෙනවා. කුඩාම රූප කලාපය සුද්ධාෂ්ටක. රූප කලාපේට රූප කලාපේට පින්වත්නි පරියන්ත පරිච්ඡේදයක් තියෙනවා. ඒකට කෙලවරක් තියෙනවා. රූප කලාපේට අයත් වෙන්වෙන් වූ රූපවලට ඒ පරියන්ත පරිච්ඡේදයක් නැහැ. එතකොට එක් කලාපයක රූප පවතින්නේ එක රූපයක් අනෙක් රූපවල ගැළී තියෙනවා වගේ. එතකොට රූප කලාපයක එක රූප කලාපයක රූප තියෙන්නේ එක රූපයක් අනිත් රූපේ ඇතුළට බැහැලා තියෙනවා වගේ.
ඔක්කොම රූප ටික එක ගොඩේ තියෙනවා එක එකට බැහැලා තියෙනවා වගේ තමයි තියෙන්නේ අනෙක් රූපත් ඒ රූපේ ගැලී තියෙනවා වගේ තියෙන්නේ තවත් ක්‍රමයකින් කිව්වොත් එක රූපයක් අනෙක් රූප ගිලගෙන ඉන්නවා වගේ තමයි රූප කලාපයක රූප තියෙන්නේ අනෙත් රූප ඒ රූපේ ගිලගෙන ඉන්නවා වගේ තමයි තියෙන්නේ මේ කාරණය හොඳට පැහැදිලිව තේරුම් ගන්න උපමාවකින් පෙන්වන්න බැරි වුණාට ඒක තේරුම් ගන්න මෙන්න මෙහෙම උපමාවක් කියන්න පුළුවන් හාල් පිටි තිරිඟු පිටි කුරක්කම් පිටි බාර්ලි කියන මේ හතර වර්ගයෙන් ටික ටික අරගෙන හොඳට මිශ්‍ර කරලා වතුරෙන් අනලා ගුලියක් කළාට පස්සේ සහල් පිටි තියෙන්නේ කොහේද කියලා ඇහුවොත් ඉතිරි පිටි තුම්පංගුවේ ගිලිලා තියෙනවා කියලා කියන්න ඕනේ තිරිඟු පිටි තියෙන්නේ කොහේද කියලා ඇහුවොත් ඉතිරි පිටි තුම්පංගුවේ ගිලිලා තියෙනවා කියලා කියන්න ඕන කුරක්කම් පිටි තියෙන කොහේද කියලා ඇහුවොත් ඒකත් ඉතිරි පිටි තුම්පංගුවේ ගිලිලා තියෙනවා කියලා කියන්න ඕන බාර්ලි පිටි තියෙන්නේ කොහේද කියලා ඇහුවොත් ඒකත් ඉතිරි පිටි තුම්පංගුවේ ගිලිලා තියෙනවා කියලා කියන්න ඕන මේ විදිහට ගත්තාම ඔක්කොම එකට එකතු කරලා බැලුවාම ඒ පිටි හතර වර්ගයේම එකිනෙකා ගිලගෙන සිටන බව තීරුම් ගන්න ඕන පිටිගුලියේ පිටි වගේ තමයි රූප කලාපයක රූපත් ඒ රූප කලාපයක තියෙන රූපත් එකිනෙකා ගිලගෙන ඉන්නා වගේ මිශ්‍ර වෙලා තියෙන්නේ මිශ්‍ර වුණාට පිටිගුලියේ කුඩා පිටි කැබලි තියෙන්නේ වෙන් වෙන් විදිහට දැන් මිශ්‍ර වුණාට පිටිගුලිය තුල පුංචි පුංචි මේ කුඩා පිටි කැබලි තියෙන්නේ වෙන් වෙන් විදිහට රූප කලාපයකත් රූපවල ඒ විදිහට වෙන් වෙන්ව පැවැත්මක් නැහැ රූප කලාපවලදී නම් මේ ඒ කලාපයේ ඇතුළේදී මේ විදිහට වෙන් වෙන්ව පැවැත්මක් නැහැ. ඒකේ තියෙන අතරක් නැති සම්පූර්ණ මිශ්‍රණයක්. රූප කලාපයක ප්‍රමාණය කියන්න පුළුවන් කමක් නැහැ. කවුරු හරි කිව්වොත් විද්‍යාඥයෙම මේ ලෝකේ පුංචිම දේ පරමාණුව කියලා පරමාණුවටත් වඩා බොහෝ කුඩා ඇහැට නොපෙනෙන දෙයක් තමයි මේ මේ කියන මේ රූප කලාපයේ තියෙන සුද්දාස්තක මේ ලෝකේ පරමාණුක සුද්දාස්තක අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. එකට ඉපදීම, එකට බිඳීම, එකට නිස්සයක් ඇති බව, එකට පැවැත්ම කියන මේවා රූප කලාපයේ ලක්ෂණ. රූප කලාප සෑදීමත් ක්‍රමයක් අනුව සිදුවන දෙයක්. ඒ නිසා රූප කලාප 21ක් තියෙනවා. ඔක්කොම රූප කලාප කොච්චරක් තියෙනවද කියලා ඇහුවොත් සියලුම රූප කලාප තියෙන 21යි. ඒ රූප කලාප 21න් නවයක්ම කර්මයෙන් හටගන්න රූප කලාප හයක් සිතින් හටගන්න රූප කලාප හතරක් සීතල උණුසුමින් හටගන්න රූප කලාප දෙකක් ආහාරයෙන් හටගන්න රූප කලාප ඔක්කොම රූප කලාප කීයද 21යි ස්වාමීනා ඔය ඇත්තන්ගේ රූපස්කන්ධේ රූප කලාප ඔක්කොම කොච්චරක් තියෙනවද 21යි ගොඩක් තියෙනවා ස්වාමීනා රූප කලාප විදිහට ගත්තාම 21ක් 21යි 21 ඔය 21 නේ තියෙන්න ඕන ඔය 21කින් කර්මයෙන් හටගන්න රූප කලාප කීයක් තියෙනවද 9 සිතින් හටගන්න රූප කලාප 6යි 6යි උනසමෙන් හටගන්න රූප කලාප 4යි 4යි ආහාරයෙන් හටගන්න රූප කලාප දෙකයි ඔන්න දැන් අපි කර්මජ රූප කලාප නවයේ ගැන මේ ඉගෙන ගන්න හදන්නේ කර්මජ රූප කලාප නවයේ ජීවිත රූපය අවිනිබ්බෝග රූප අට මොනවටද අවිනිබ්බෝග රූප කිව්වේ සුද්දාෂ්ටක චක්කු ප්‍රසාදයේ කියන රූප 10 එකට එකතු වෙලා හැදෙන කලාපේ චක්කු දසක රූප කලාපේ චක්කු දසක රූප කලාපේ මනුෂ්‍ය ලෝකයට ආව ඔය ඇත්තන්ට ලැබුණේ කීවැනි දවසේදීද 77 වෙනිදා ජීවිත රූපය අවිනිබ්බෝග රූප අට කියන මේ නවයේට සෝතප්පසාදේ එකතු වෙලා හැදෙන රූප කලාපේ සෝත දසක රූප කලාපේ සෝත දසක රූප කලාපේ මේ මනුස්ස ලෝකයට ආපු ඔය ඇත්තන්ට ලැබුණේ කවද්ද 77 වෙනිදා එතකොට මේ සුද්දාස්තකයි ජීවිත රූපය කියන ඒ නවයේට ගාන ප්‍රසාදේ එකට එකතු වෙලා හැදෙන රූප කලාපේ ගාන දසක රූප කලාපේ ඒක ලැබුණේ කවද්ද එතකොට මේ සුද්දාස්තක ජීවිත රූපයත් කියන ඒ නවයේට
ජීවහා ප්‍රසාද එකට එකතු වෙලා හැදෙන රූප කලාපේ ජීවහා ප්‍රසාද රූප දසක ඒක ලැබුණේ ඔය ඇත්තන්ට මේ මනුස්ස ලෝකේ කවද්ද 77 දවසේ එතකොට මේ සුද්දාස්තක වලට මේ සුද්දාස්තකයි ජීවිත නවකේටයි ජීවිත රූපේටයි කියන මේ නවයට කාය ප්‍රසාදේ එකට එකතු වෙලා හැදෙන රූප කලාපේ කාය දසක රූප කලාපේ දැන් කියන්න කාය දසක රූප කලාපේ ලැබුණේ කවද්ද ප්‍රතිසන්දියත් සමගමයි විඥානයේ 15ම සමගමයි ඔක්කොම ඔයත්තන් එකක් නැහැ ඉස්සර කියලා තියෙනවා බොහොම හොඳයි හොඳ මතකයක් තියෙන ඒ සම්බන්ධව එතකොට ස්ත්‍රී භාව රූපේ පුරුෂ භාව රූපේ ගත්තාම ඉත්ති භාව රූපේ එක් වෙලා හැදෙන රූප කලාපය ස්ත්‍රී භාව දසකේ තන තියෙනවා ජීවිතින්දිය සුද්දාස්තකයි ඒ විදිහට 10 එතකොට ඉත්ති භාව රූපේ හෝ පුරුෂ භාව රූපේ හෝ ලැබෙන්නේ කවදද එයත් ප්‍රතිසංගමයි හදේ රූපේ එකට එකතු වෙලා හැදෙන කලාපේ වස්තු දසකේ වෙනවා ජීවිත රූපයයි සුද්දාස්තකයි හදේ රූපයයි කියන ඒ 10 එකට එකතු වුනහම හැදෙන කලාපේ වස්තු දසකේ වෙනවා වස්තු දසකේ ලැබෙන්නේ කවද්ද ප්‍රතිසන්දිය සමගමයි එතකොට මුලින්ම සිතක් පහළ වෙන ස්ථානයේ කොහේද ප්‍රතිසන්දියේදී විඥානය සුද්ද වස්තු වස්තු දසකේ අවිනිබ්බෝග රූප අට ජීවිත රූපේ එකට එකතු වෙලා හැදෙන කලාපය ජීවිත නවකේ වෙනවා එතකොට කර්මයෙන් හටගන්න රූප අතර සුද්දාස්තකයි ජීවිත රූපයයි කියන ඔය ටික ඔය නවේ එකට එකතු වෙලා හැදෙන ඒ කලාපය හඳුන්වන්නේ ජීවිත නවකේ කියලා ඔන්න දැන් කර්මයෙන් හටගන්න කලාප නවය කියන්න බලන්න එක චක්කු දසකය දෙක ජීවිත රූපය සෝත දසකය තුන තුන ගාන දසකය හතර ජීවා දසකය පහ ජීවා දසකය ආය දසකය ආය ත්‍රිභව දසකය හත පුරුෂ භව දසකය අට නවය හරි මට දැන් වස්තු දසකයේ තියෙන රූප ටිකයි ඒක හටග ඒක පහළ වෙන දවසයි සහ ඒ ගැන විස්තරයක් කියන්න වස්තු දසකයේ තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා හද වස්තු රූපයක් ප්‍රතිසන්දියත් සමගම ඇති වෙනවා එතකොට චක්කු දසක රූප කලාපය කියන්නේ නම් කරන්න ජීවිතේ ආපෝ තේජෝ ආයෝ වර්ණ ගන්ධ රස ඕජා ප්‍රසාදේ ජීවිතේන්ද්‍ර රූපය 77 වෙනි දවස රාත්‍රියේදී ඇති වෙන්නේ බොහොම හොඳයි එතකොට ඔය ඇත්තෝ කියන්න බලන්න කාය දසක රූප කලාපය ගැන විස්තරයක් එතන පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා එනටත් ජීවිත ඉන්ද්‍රියත් කාය ප්‍රසාදයක් කාය ප්‍රසාදයක් යන දස් කලපය දවස ප්‍රතිසන්දියත් සමගම කාය දසකේ ඇති වෙනවා බොහොම හැබැයි පින්වත්නි ඔන්න ඔහම ඔය විදිහට කර්මජ රූප කලාප කීයක් තියෙනවද ඔබේ සිවුරේ කර්මජ රූප කලාප 9යි කර්මජ 9යි කර්මජ 9යි දැන් චිත්තජ රූප කලාප ඔක්කොම 6ක් තියෙනවා චිත්තජ රූප කලාප 6න් අවිනිබ්බෝග රූපාට සුද්දාෂ්ටක කලාපය කියලා හඳුන්වන්නේ එතකොට අවිනිබ්බෝග රූපාට සුද්දාෂ්ටකයෝ මේ ලෝකේ තියෙන පුංචිම රූප කලාපය සුද්දාෂ්ටකයෝ පඨවි ආපෝ තේජෝ වායු වර්ණ ගන්ධ රස ඕචා ඒ අටට කාය විඤ්ඤාති එකට එකතු වුනාම හැදෙන කලාපේ කාය විඤ්ඤාති නවකය අර සුද්දාස්තකට කාය විඤ්ඤාති එකතු වුනහම හැදෙන නවකය
කාය විඤ්ඤාති රූප නවකේ දසක මේ කලාපේ. එතකොට ඒ අටට ඒ සුද්ධාස්තකවලට වචී විඤ්ඤාතියත් ශබ්ද රූපයත් එකට එකතු වුනහම හැදෙන කලාපේ වචී විඤ්ඤාති දසකේ. ශබ්ද රූපයත් එකතු වෙන්න ඕන වචී විඤ්ඤාතියදී එතකොට 10ක් වෙනවා. සුද්ධාස්තක සහ වචී විඤ්ඤාතියයි ශබ්ද රූපයකට එකතු වුනහම වචී විඤ්ඤාති දසකේ. සුද්ධාස්තකයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා තුන එකට එකතු වුනහම එතන ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන එක ලහුතා දේශකා දසක කියලා කියන්නේ ඒක ලහුතා ආදී ඒකාදසක කලාපය. ඒ කියන්නේ 11 වෙන කලාපේ. එතකොට අවිනිබ්බෝග රූපාට නැත්තම් සුද්ධාස්තකයි කාය විඤ්ඤාතියයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන ටික එකට එකතු වුනහම කාය විඤ්ඤාති ලහුතාදී ද්වාදස කලාපේ කියලා හඳුන්වන්නේ. අවිනිබ්බෝග රූප අටට නැත්තම් සුද්ධාස්තක වලට වචී විඤ්ඤාතිය ශබ්දයත් ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන තුනත් එකට එකතු වුනහම හැත්න කලාපේ වචී විඤ්ඤාති සද්ද ලහුතාදී තේරසක නැත්තම් ඒ 13 රූප කලාපේ. මේ විදිහට කලාප 6ක් තියෙනවා. කාය විඤ්ඤාති නවකය වචී විඤ්ඤාති දසකය ලහුතා දේශකා දසකය කාය විඤ්ඤාති ලහුතා ද්වා දසකය වචී විඤ්ඤාති සද්ද ලහුතාදී තේරසක කලාපේ කියලා මේ විදිහට කලාප ඔක්කොම 6ක් තියෙනවා. කියන්න බලන්න චිත්තජ කලාප 6න් පළවෙනි එක අවිනිබ්බෝග කාය විඤ්ඤාති ක්‍රීමේ හැදෙන කාය විඤ්ඤාති නවකය. නම් කරන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කාය විඤ්ඤාති. එතන කීයද ඔක්කොම? 9. වචී විඤ්ඤාති දසකේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා විඤ්ඤාති රූපය සහ ශබ්ද රූපය. ලෞතා දේශකා දසකය පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ලෞතා මුදුතා කම්පා කම්මඤ්ඤතා ලෞතා දේශකය ඕ ලෞතා. කාය විඤ්ඤාති ලහුතා ද්වාදසකය පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කාය විඤ්ඤාතිය ලහුතා මුදුතා කම්මඤ්ඤතා වචී විඤ්ඤාති සද්ද ලහුතාදී තේරසකය කලාපේ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා වචී විඤ්ඤාතිය ශබ්දය කාය ලහුතා මුදුතා කම්මඤ්ඤතා. හරි. කර්මජ රූප කලාප 9 නමින් විතරක් කියන්න. 1 සුද්දාස්තක අවිනිබ්බෝග. නේ නවින් නමින් විතරක් කියන්නේ මොන කලාපේද? චක්කු දශක රූප කලාපය. 3 සෝත දශක රූප කලාපය. 4 ගාන දශක රූප කලාපය. 4 5 දශක. 5 වා දශක රූප කලාපය. 6 දශකේ අමුල්ලන එකට පොකුස්සන් තී භාව දශකය. 7 පුරුෂ භාව දශකය. 8 මේකට ගෙන වාස්තු දශක. 9 ජීවිත නවකය. එතකොට චිත්තජ කලාප 6 නම් කරන්න මේ විදිහට මේ නමින් විතරක් කියන්නේ. 1 සුද්ධාෂ්ටක කලාපය. සුද්ධාෂ්ටක කලාපය. 2 කාය විඤ්ඤාති නවකය. 3 නවකය. 2 වචී විඤ්ඤාති දසකය. 4 ලහුතා දේශකය. 5 කාය විඤ්ඤාති ලහුතාදී ද්වාදසකය. 6 තේරස කලාපේ. එතකොට ඔය විදිහට අපි ඉගෙන ගත්ත කලාප ඔක්කොම 9යි 6යි. දැන් ඍතුජ කලාප 4ක් තියෙනවා. ඍතුජ කලාප 4 සුද්ධාස්තේ කලාපේ
සබ්දනව කලාපේ ලහුතාදී ඒකාදසය කලාපේ සබ්ද ලහුතාදී ද්වාදසය කලාපේ ඒකාදසක වෙන්නේ කොහොමද ද්වාදසක වෙන්නේ කොහොමද කියලා කලින් පාඩමේ තිබු ඉගෙන ගත්තා නේද? ඒ කියන්නේ මේ කලින් පිට කලින් අපි ලහුතාදී ද්වාදසකය ලහුතා ඒකාදසකය කියලා එහෙම ඉගෙන ගත්තා ඒ ටික. එතකොට ඍතුජ කලාප හතර ගත්තාම සුද්දාස්තේ කලාපේ ශබ්ද නව කලාපේ ලහුතාදී ඒකාදසය කලාපේ ශබ්ද ලහුතාදී ද්වාදසය කලාපේ කියන බලන් ඍතුජ කලාප හතර සුද්දාස්තක කලාපය ද්වාදශක කලාපේ ශබ්ද ලහුතාදී කිව්වම් සුද්දාස්තකත් එක ශබ්ද ලහුතා මුන්ත කද්ද ලහුතා මුන්ත අම්මන් ආහාර කලාප දෙකක් තියෙනවා ආහාර කලාප දෙක මොකද්ද කියලා බැලුවාම සුද්දාස්තකයයි ලහුතාදී ඒකාදසය කලාපයයි ආහාරජ කලාප වෙන්නේ එතකොට ආහාරජ කලාප දෙකක් තියෙනවා ඒ තමයි සුද්දාස්තකයයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා එකතු වෙන ඒකාදසක කලාපේ මේ විදිහට ඔක්කොම රූප කලාප 21ක් තියෙනවා මේ රූප කලාප 21 අතරින් සුද්දාස්තකය සුද්දාස්තකයේ ශබ්ද නවකයේ කියන ඍතුජ කලාප දෙක සත් ශරීරයෙන් පිටත් තියෙනවා එතකොට මෙන්න මේ කිව්ව කලාප වලින් පින්වත්නේ මේ රූප කලාප 21කින් සුද්දාස්තකය ශබ්ද නවකය කියන ඒ ඍතුජ කලාප දෙක සත්ව ශරීරයෙන් පිටත් තියෙනවා. ඉතිරි කලාප 19 සත්ව ශරීරවල ඇරෙන්න පිටත නැහැ. එතකොට මේ රූප කලාප 21කින් 19ක්ම සියලුම සතරපා මනුස්ස දිව්‍ය බ්‍රහ්මාදී සියලු සත්ව ශරීරවල තියෙන්නේ දෙකයි තියෙන්නේ ශරීර සත්ව ශරීරයෙන් පිට. ඒ තමයි සුද්දාස්තකය සහ ශබ්ද නවකය. සත්ව ශරීරයේ කලාප ඔක්කොම කීයක් තියෙනවද ඔක්කොම කලාප 21ක් 19ක් සත්ව හම්බ වෙන ඒවා 19 සත්ව ශරීරයෙන් පිටත හම්බ වෙන ඒවා දෙකයි මොනවද ඒ දෙක සුද්දාස්ත කලාපයක් සකලමක කලාපයක් පස් ගල් ගින්දර වතුර හුළඟ මල් කොළ ගෙඩි පොතු මුල් අරටු මේ විදිහට ලෝකේ මොනව හරි දෙයක් තියෙනවා නම් ඒ සියලුම දේවල් සුද්දාස්තක කලාපය සත්ත්ව ශරීරවල වැඩි හරියක් ඇත්තේ සුද්දාස්තක කලාපය පැහැිනොත් සටහැනොත් රසේනොත් තද බව මුලුක් බව රළු බව සිනිදු බව ආදී ගුණවලනොත් බරිනොත් එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් වන විවිධ වස්තුන් එක්වල එකම සුද්දාස්තක කලාපයෙන් ඇති වෙන්නේ විවිධ වස්තුන් ඒක සුද්දාස්තක කලාප හැදලා තියෙන්නේ මහා භූතයන්ගේ වෙනස්කම් වලින් සුද්දාස්තේ කලාප වලින් සමහරක පඨවි ධාතු වැඩි අනෙක් ධාතු දුර්වලයි හීනයි සමහරක පඨවි ආපෝ ධාතු දෙක වැඩි අනෙක් ධාතු දෙක හීනයි දුර්වලයි මේ විදිහට ඒ ධාතු වල වෙනස්කම් වර්ග දහස් ගණනක් මේ සුද්දාස්තේ කලාප වල තියෙනවා අපි දැන් විදර්ශනා භාවනාවට ගන්නකොට මතක ඇති ඔය ඇත්තන්ට පඨවි ධාතු කලාපයේ පඨවි ධාතුවට අයිති කොටස රූප ටික ආපෝ ධාතුවට අයිති කො රූප ටික තේජෝ වායු ධාතුවට අයිති රූප ටික ওই විදිහට විදර්ශනා භාවනාවිත ඔය ඇත්තු ගත්තා එකම සුද්දාස්තේ කලාපයෙන් විවිධාකාර වස්තු හැදලා තියෙනවා මේ ධාතු නානාත්වයේ හින්දා එතකොට එකම සුද්දාස්තේ කලාපයෙන් විවිධාකාර වස්තු හැදෙන්නේ මේ ධාතු වල තියෙන විවිධ ස්වභාවයෙන් හින්දා ආකාශ ධාතු රූප කලාපයන් එකිනෙකින් වෙන් කරමින් ඒවායින් පිටත සිටිනා වගේ කලා මේ තියෙන හින්දා කලාප වලට අයිති වෙන්නේ නැහැ ලක්ෂණ රූප හතරත් කලාපයන්ගේ ලක්ෂණ මාත්‍යයක් වන හින්දා ඒවත් මේ රූප කලාපයට ඇතුළත් වෙන්නේ නැහැ එතකොට කර්මජ රූප කලාප කීයක් තියෙනවද නමයක් ස්වාමීන් වහන්සේ. චිත්තජ රූප කලාප කීයක් තියෙනවද? 6ක් ස්වාමීන් වහන්සේ. ඍතුජ රූප කලාප කීයක් තියෙනවද? 4යි. 4යි. ආහාරජ රූප කලාප කීයක් තියෙනවද? 2යි. 2යි ස්වාමීන් වහන්සේ. දැන් කර්මජ රූප කලාප 9 නමින් හඳුන්වන්න. එකෙන් එක පල්ලෙහාට දාන්න. 1
චක්කු දශක චක්කු දශක රූප කල දෙක සෝත දශක සෝත දශක තුන ධ්‍යාන දශක රූප හතර කල ජීව දශක රූප පහ කාය දශක කාය දශක කාය දශක හය ත්‍රි භාව රූපය හත පුරුෂ භාව අට වස්තු දශක වස්තු දශකය නවය ජීවිත දශකය ඒ කිව්ව නවය මොන රූප මොන මේ කලාපද චිත්තජ කලාප හයක් තියෙනවා කියන්න නම් වශයෙන් ශුද්ධාෂ්ටක කලාපය ඊළඟ කාය ධාතුව කාය විඤ්ඤාති නවකය ඊළඟ වස්තු විඤ්ඤාති දශක ඊළඟ එතකොට ඍතුජ කලාප හතරක් තියෙනවා නම් කරන්න නමින් කියන්නේ සුද්දාෂ්ටක කලාපය ශාස්ත්‍රමක කලාපය ලෞතාදී ඒකදශක කලාපය ආහාරජ කලාප දෙකක් තියෙනවා නමින් කියන්න ශුද්ධාෂ්ටකය ලෞතාදී ඒකදශක කලාපය බොහොම හොඳයි එතකොට ඔය ඇත්ත ආත්මය මම කියලා ඔය රූප වලට කියන එක හරිද හොඳයි පින්වත්නි අදත් නියමිත පාඩම ඉතකින් අවසන් වෙනවා දැන් නම් ඔය ඇත්තන්ට හොඳට වැටහෙනවා නේද ඒ වගේම සසරේ බයත් හොඳට දැනෙනවා ඇති. හොඳයි පින්වත්නි, අදට නියමිත පාඩම මෙතකින් අවසන් වෙනවා. ඔබ මෙතෙක් රැස් කරගත් පුණ්‍ය සම්භාරය මියගිය නෑදෑයන්ට අනුමෝදන් කරන්න මම හිතන්නේ අද ප්‍රශ්න අහන සාකච්ඡා කරන කවුරු නැතුව ඇත නේද? මේක මතක තියාගන්නන් තියෙන්නේ. මෙතෙක් රැස් කරගත් පුණ්‍ය සම්භාරය මියගිය නෑදෑයන්ට අනුමෝදන් වීවා කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතී නම් හෝතු. දිවියන්ටත් මේ පින් අනුමෝදන් කරන්න ආකාසත් ආචාර්ය. නිවන් දකින්නට මේ පින් හේතු සම්පත්ම වීවායි කියලා නිවන මරමුණු කරන්න ඉදන් මේ පුඤ්ඤං ආසවක්ඛා වහන් හුතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා හේතු වේවා මේ කුසලයේ බලයෙන් මේ කුසලයේ බලයෙන් නිවන් දකිනා තුරුම නිවන් දක්නා තුරුම අස්පව් දස අකුසල් කරන පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන අනන්ත ගුණ පුරන විදර්ශනාදී විදර්ශන භාවනා වඩන භාවනා වඩන සත්පුරුෂයන් ගීද සත්පුරුෂයන් ගීද කල්යාණ මිත්‍රයන් ගීද කල්‍යාණ මිත්‍රයන් ගීතාති බුද්ධාති ආරි මහෝත්තමයන් ගීත ආරි මහෝත්තම ආශ්‍රයම ලැබීවා ආශ්‍රයම ලැබීවා ඉවත්නි ඔය ඇත්ත අභිධර්මය හොඳට ඉගෙන කියාගෙන ඉස්සරහට එනකොට පුදුම සැනසෙල්ලක් වගේ පුදුම සතුටක් දැන් ඔබට දැනෙනවා ඇති හැබෑවටම දැන් ජීවත් වෙනවා කියන හැඟීමත් ඔබට ඇති වෙනවා ඇති සසරින් ඉක්ොඩ වෙන ගමනට ඕන කරන කවුනොත් හරියට කර ගන්න පුළුවන්කම දැන් නැති ජීවිතේ හරියට ගෙවන විදිහත් ඔය ඇත්තන්ට දැන් තේරෙනවත් ඇති එහෙමනම් මෙතෙක් වේලා
පින්කම් අභිධර්ම පාඩමේ සමග සම්බන්ධ වූ ඔබට තුනුරුවන්ගේ සානෙන් නිදුක් නිරෝගී දීර්ඝායස් ලැබේවා අපි අපරැකේ පඤ්ඤාසාර පොඩි හාමුදුරුවෝ අපි ගම්පොළ සතිමන්ත පොඩි හාමුදුරුවෝ ඇල්පිටියේ සුදාරක පොඩි හාමුදුරුවෝ ඒ වගේම ධම්මේ ගමගේ මහත්මයා ශාන්ති ගමගේ මහත්මිය අපට පදිංචි පින්වතුන් විවිධ රටවල සිටිමින් අභිතරමීකනගත් ඔබට තුනුරුවන්ගේ සානෙන් දීර්ඝායස් ලැබේවා අභිවාදන සීලීස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරූ ධම්මා වට්ටන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවචේ අතු නිබ්බාන සම්පatti මිනාති සමිච්චතු සංගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලදේන මයාලත්තං පස්සෙතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්දා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමහං Gracias.